අපේ YouTube channel එක දැන්න subscribe කරන්න. bell icon එක click කරන්න අපේ අලුත්ම updates හැමෝටම කලින් දැනගන්න. අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝම අපි සාදරයෙන් පිළිගන්නවා. අද අපි හදන්නන්නේ chili paste. මොකද දැන් ඉස්සරහට එන්නේ උත්සව සමයනේ. ඉතින් කට්ටියකට කෑම දෙන්න ඒ වගේම අපි ගෙදරකට යනවා නම් කෙනෙක්ට හදාගෙන යන්න හොඳ දෙයක් කියලා මම හිතනවා chili paste එකක්. ඉතින් අද අපි හදන්න යන්නේ chili paste. අපි බලමු අපිට මොනවද chili paste එක හදන්න උවමනා වෙන්නේ කියලා. මම ලෑස්ති කරගෙන තියෙනවා කෑලි මිරිස් මම ග්‍රෑම් 100ක් අරගෙන තියෙනවා. අපි මේ කෝනිස්සක හදාගන්නේ අපි කඩෙන් කෝනිස්සෝ ගෙනල්ලා ඒක හොඳට හෝද ගන්න ඕන. මොකද කෝනිස්සෝගේ වැලි තියෙන්න පුළුවන්. හෝදපු එක කියලා තියෙනවා කඩේ ගන්න. ඒ වුණාට අපිට කෝකටත් හොඳයි අපි මේක හෝදලා පාවිච්චි කරොත්. හෝදලා හොඳට මිරිකලා අපි දවසක් දෙකක් විතර තද අවුවේ මේක හොඳට වේල ගන්න ඕන. වේලුණාට පස්සේ අපි තෙල් දාන්න නැතුව පෑන් එක හරි පොඩි තාච්චි එක හරි දාලා මේක පොඩ්ඩක් බැද ගන්න ඕන. බැදගෙන ඉවර වෙලා අපි මේක ග්‍රයින්ඩර් එකේ හරි නැත්නම් ගෙදර තියෙන පොඩි වංගෙඩියක හරි දාලා අපිට මේක හොඳටම කුඩු වෙන්නේ නැති වෙන විදිහට මේ විදිහට කෑලි තියෙන්න කුඩු කරගන්න පුළුවන්. මේ කුඩුයි කෑලි දෙකම තියෙනවා. අන්න ඒ ගන්නට අපි මේක කුඩු කරගන්න ඕන. ඊට පස්සේ මම පොල් තෙල් අරගෙන තියෙනවා, ලුණු ටික, සීනි මේස හැඳි දෙකක් අරගෙන තියෙනවා, රම්පෙ කොළ දෙක තුනක්, කුරුඳු කෑල්ලක්, ඉඟුරු සුදු ලුණු මම චප් කරගෙන තියෙනවා. ඒ වගේම ලුණු ලොකු ගෙඩි දෙකක් මම පොඩියට කපාගෙන තියෙනවා. අන්තිමටම අපිට සෝයා සෝස් ඕන වෙනවා. මේ ටික තමයි අපිට උවමනා වෙන්නේ. ඔයගලන්ට කැමති නම් උම්බලකඩ ටිකක් වුණත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. උම්බලකඩ නොදැම්ම කියලා රසය වෙනසක් වෙන්නේ නැහැ. මොකද අපි කුණුස පාවිච්චි කරන හින්දා. අපි බලමු කොහොමද අපේ chili paste එක හදාගන්නේ කියලා. අපි තාච්චියක් මේ විදිහට ලිපේ තියාගෙන තෙල් ටිකක් දාගන්න ඕන. තෙල් ටිකක් වැඩිපුර දාගන්න ඕන. මම තෙල් මේස හැඳි 10ක් එකතු කරගත්තා. මොකද අපි මේක ටිකක් කල් තියාගන්නනේ හදන්නේ. ඒක හින්දා අපි මේකට වතුර එකතු කරන්නේ නැහැ. අපි තෙල් වලින්ම තමයි මේ හැම දෙයක්ම ෆ්‍රයි කරගන්නේ. ඉතින් අපි තෙල් ටිකක් වැඩිපුර මේක එකතු කරනවා. මොකද chili paste කියන එක wet විදිහටත් හදන්න පුළුවන්, ටිකක් වේලිලා වගේ dry විදිහටත් හදන්න පුළුවන්. ඉතින් මම අද හදන්නේ ටිකක් wet විදිහට. ඒක හින්දා මම ටිකක් වැඩිපුර තෙල් එකතු කරගත්තා. දැන් තෙල් ටික රත් වෙගෙන එද්දී අපි මුලින්ම අපේ ඉඟුරු සුදු ලුණු ටික අපි මේක තලාගෙන නෙමෙයි chop කරගෙන තියන්නේ. ඒ ටික එකතු කරගමු. ඒක ලාවට ෆ්‍රයි වෙගෙන එද්දී අපේ රම්පේ කුරුඳු කෑල්ල එහෙම එකතු කරගමු. මේ ඉඟුරු සුදු ලුණු ටික ලාවට ෆ්‍රයි වෙගෙන එද්දී අපි ලුණු ටිකත් එකතු කරමු. අපි මේ ලුණු ටික හොඳට බැදෙන්න ඕන. මොකද අපි ටික කාලයක් තියාගන්නනේ මේ හදන්නේ. ඒක හින්දා අපි මේක ටිකක් දුඹුරු පාට වෙනකම්ම බැදෙන්න ඕන. අපේ ලුණු ටික මේ විදිහට ලාවට බ්‍රවුන් කලයකට බැදගෙන එද්දී අපි අපේ ඉස්සෝ ටික කූනිසෝ ටික මේකට එකතු කරගමු. එකත් හොඳට කවලම් කරගමු. අපි ඒකත් පොඩ්ඩක් බැදෙන්න අරමු. ඒ ගමම අපි ලුණු ටිකක් එහෙම මේකට එකතු කරගමු. ඔගලන්ට ඇති ප්‍රමාණය ලුණු බලලා දාගන්න. ඒ වගේම ඔයගොල්ලෝ කැමති නම් සීසනින් පවුඩර් ටිකක් උනත් මේකට එකතු කරගන්න පුළුවන්. එහෙම නැහැයි කියලා ලොකු අඩුපාඩුවක් වෙන්නේ නැහැ. අපි පාවිච්චි කරන ලුණු ගෙඩියේ ප්‍රමාණය විදිහට උනත් අපිට තෙල් එහෙම වෙන්න පුළුවන්. ඒක හන්දා තෙල් මදි කියලා වගේ දැනුනොත් ලුණු ටික ෆ්‍රයි කරගන්න වෙලාවෙම අපි තෙල් ටිකක් එකතු කරගන්න ඕනේ.
අපි දැන් මිරිස් ටිකක් මේකට එකතු කරගමු. මම මිරිස් ග්‍රෑම් 100ක් කෑලි මිරිස් ග්‍රෑම් 100ක් ගත්තා. සීනිත් මේ සැහඳි දෙකක් මේකට එකතු කරගමු. ගින්දර පොඩ්ඩක් අපි අඩුවෙන් තමා තියාගන්න ඕන මේ වෙලාවේ. දැන් අපි සෝයා සෝසුත් මේ සැහඳි තුනක් විතර එකතු කරගමු. ඔබලට මේ ඔක්කොම ෆ්‍රයි වෙද්දි හොඳ සුවඳක් දැනේ. මේක ඔබලන්ට ස්වෑන් රැකියාවක් විදිහටත් කරන්න පුළුවන්. සාමාන්‍ය පොඩි බෝතල් වලට මේ වගේ ඕන තරම් සුපර් මාකට් එකේ චිලි පේස්ට්, එතකොට ලුණු, දෙහි, චට්නි වගේ දේවල් විකුණන්න තියෙනවා. ඉතින් දැන් අපි අපේ චිලි පේස්ට් එක හදාගෙන ඉවරයි. හරිම සුවඳයි, ඒ වගේම හරිම රසයි, ටිකක් සැර වැඩි. ඉතින් චිලි පේස්ට් කිව්වම පොඩ්ඩක් සැරටනේ තියෙන්න ඕන. ඉතින් හරිම ලේසි. දැන් ඔයගොල්ලෝ දැක්කනේ කොච්චර ලේසියෙන් අපි මේක හදාගත්තද කියලා. මුගක් අය හිතන්නේ හරි අමාරුයි මේක හදාගන්න කියලා. එහෙම නැහැ, හරි ලේසියෙන් අපි හදාගන්න පුළුවන්. ඉතින් මෙච්චර දවස් කඩෙන් චිලි පේස්ට් ගෙනල්ලා කෑවනම් ඔන්න අදේ ඉඳලා ඔයගොල්ලන්ට පුළුවන් ගෙදරම හදාගෙන චිලි පේස්ට් එකක රස බලන්න. මේක හොඳටම නිවෙන්න ඕන අපි බෝතලයකට දාගන්න. බෝතලෙත් අපි හොඳට ස්ටෙරිලයිස් කරලා තිබ්බත් හොඳයි. ඉතින් මේ තියෙන අපි හදාගත්ත චිලි පේස්ට් මම මේ සර්ව් කරන්න පොඩි භාජනයකට දාලා තිනවා. ගොඩක් හදිලා තියෙනවා අපේ චිලි පේස්ට්. ඉතින් හරිම රසයි. ඔයගොල්ලොත් අදම හදලා බලන්න කොහොමද ගෙදර හදපු චිලි පේස්ට් වල රස කියලා. ඉතින් ඔයගොල්ලන්ට සංරක්ෂාවක් විදිහට උනත් මේක කරන්න හොඳ ව්‍යාපාරයක් කියලා මම හිතනවා. ඉතින් මේ තියෙන ඉතුරු ටික මම මේ වගේ පොඩි බෝතලයකට දාගෙන තියන්නේ. ඔයගොල්ලෝ බෝතලයකට දාදි මතක තියාගන්න හොඳටම වතුර අයින් වෙන්න බෝතලේ වේල ගන්න ඕන. නැත්නම් ඔයගොල්ලන්ගේ චිලි පේස්ට් එක සවුත් වේමනටම එහෙම නැත්තම් ඔබලන්ට මේක ඉවර වෙනකම්ම හොඳට ගොඩක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේකට හැන්දක් පාවිච්චි කරද්දි ඒ හැන්දත් තෙත පිටින් මේක ඇතුළට දාන්න නැතුව හොඳටම වේලිච්ච හැන්දකින් ගන්නවා නම් තමයි අපිට චිලි පේස්ට් එක හුඟක් කාලයක් පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් අපි හදාගත්ත අපේ චිලි පේස්ට් එක ෆ්‍රිජ් එකේ දාන්න ඕනේ. එළියේ තියලා අපිට පාවිච්චි කරන්න පුළුවන්. එකම දේ තමයි මතක තියාගන්න ඕන, වතුර ගෑවෙන්නේ නැති වෙද්දි විදිහට, ඒ කියන්නේ මේක ඇතුළට වතුර නොයන විදිහට තියාගන්න ඕන. එතකොට අපිට මේක ඉවර වෙනකන් ඕන තරම් කාලයක් මේක අපේ කෑමත් එක්ක එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලොත් මේක ගෙදර හදලා අපිට අපේ Facebook page එකට ෆොටෝස් අප්ලෝඩ් කරන්න අමතක කරන්න එපා. ඉතින් ආයෙත් දවසක අපි මේ වගේ තවත් රසවත් කෑමක් එක්ක හම්බ වෙමු.